ඔන්න ඔයාල බලන්නදම වැඩින් එකේ බ්ලොග් එක. කොහොම හරි සැලුන් එකෙන් එළියට ආවට පස්සේ ටවුන් එකට වෙන ටවුන් එකේ ඉඳන් ක්ලාස් එකට නිකන් යන උනේ පයින්. ඒක නිසා කුඩේ හිලගෙන කුඩෙන් මූණ වහගෙන තමයි ගියේ. එතකොට පේන්නේ ඇඳිම චුට්ටක් විතරයිනේ. ක්ලාස් එක අද නිවාඩු දවසක් නිසා ළමයි කවුරුත් ඇවිත් ඉඳියේ නැහැ. ඉතින් ඒක නිසා මම ක්ලාස් එකේ ඉඳියා මිසුයි කට්ටියයි වෑන් එකෙන් අපිව ගන්න හොරණට එනකන්. ඒ ඉන්නකොට දාඩිය වැක්කිරනවා. ඒසි ඔෆ්නේ. ඊට පස්සේ මැනේ චෙවලිකුව පල්ලෙහැටලා වාඩිලා ඉන්නේ කියලා ඒසි එකේ. වැඩන්නේ අයියනේ. පුරා පැයකට පස්සේ හරියටම අපේ කට්ටිය ආව ඔන්න සුදු අසු පිට නැගලා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ කළුතර බලා. හරි එහෙනම් මම තාඩි වුණා ගිහින් පිටි පස්සෙම ෂීට් එකේ. ජනෙල්ලෙත් අරගෙන හුලන් ටිකක් වැදි වැදි තමයි කළුතර දක්වා දැන් පිටත් වෙන්න හදන්නේ. වෙඩින් එක තියෙන්නේ කළුතර සී ගේට් හොටෙල් එකේ. ඉතින් අපි තැන් තැන් වලින් නවත්තලා අපේ තවත් සමාජිකාවන් අපේ අස්සයට ඔන්න නග ගත්තා. වැඩේ කියන්නේ අපේ පුංචි කුෂි මගේ බෑග් එකේ තිබිච්ච 50 අරගෙන හොටෙල් එකට ගියාට පස්සේ ඔන්න ওই විදිහට ෆෝන් එකෙන් බලාගෙන තමයි කොණ්ඩේ හදාගත්තේ. දැන් 50 නෑ හරිද බෑග් එකෙන් 50 අරගෙන. හරි එහෙනම් මං ගෙනාපු ගිෆ්ට් එකත් අරගෙන අපි කට්ටියම ඇතුළට යන්න පිටත් වුණා. එහෙනම් යමු. ඉතින් ඇතුළ වෙනකොටම මනමාලි අපිව ගොඩක් ආදරණීය විදිහට පිළිගත්තා. ඊට පස්සේ අපි හැමෝම ගිහින් අපිට වෙන් වෙලා තිබිච්ච ටේබල් එකකින් වාඩි වුණා. වෙල්කම් ඩ්‍රින්ක් එක. ඊට පස්සේ අපි හැමෝම විවිධ බයිට්ස් වර්ග අනුභව කරන්න පටන් ගත්තා. ටියත් එක්ක සතුරු සාමිජී යෙදෙන ගමන් අපි ගියා මනමාලියෙක ගෲප් ෆොටෝ එකක් ගන්න. චීස් කියන්න. පස්සේ අපි හැමෝමයි ටේබල් එකට ගිහින් වාඩි වුණා. ඊට පස්සේ ඉතින් වොෂ්රූම් එකට යන්න ඕන නානේ. දැන් අපි කට්ටියම ඉන්නේ වොෂ්රූම් එකේ. අපි වොෂ්රූම් එකට ඇවිල්ලා ඉතින් අර මිරර් එකෙන් පොඩි ෆොටෝස් ටිකක් අරගෙන මේ පැත්තටත් ගිහිල්ලා ආයෙ චුට්ටක් පිළිවෙලකට හැඩවැලි ටික හදාගත්තා. මේ විදිහට ලස්සන සෙල්ෆි එකකුත් අරගත්තා. මගේ ෆෝන් එකෙන් එයාව පේන විදිහටයි, එයාගේ ෆෝන් එකෙන් අපිව පේන විදිහටයි. ඒත් ඉතින් අපේ යාළුවන්ගේ ෆොටෝස් ටිකක් අරගත්ත හොඳට ආලෝකේ වැටෙන තැන් බැලලා ඊට පස්සේ අනිත් අය ගන්න ෆොටෝස් වලට ගිහින් හොම්බ දාලා පෙනී සිටියා. මෙන්න මේ විදිහට ගෲප් ෆොටෝ වලට. ඔහොම තමයි ඉතින් අපි. මෙන්න මේ ලොකේෂන් එකේ තමයි මම ෆොටෝ එකක් ගන්න සිලෙක්ට් කරගත්තේ. තමේලික දාලා තියෙන්නේ. එතන මගේ හිතට සෑහෙන්න ඇල්ලුවා. පුංචි විශ් එකක් තියෙනවා. මේ මාසේ 25 වෙනිදා සහ මේ මාසේ 2 වෙනිදා ආදරණීය ස්වාමි පුරුෂ හර්ෂින සහ පුංචි පුතා තෙව් එයාලගේ උපන්දින සමරනවා. පුතාගේ දෙවෙනි උපන්දිනේ, හස්බන්ඩ්ගේ 35 වෙනි උපන්දිනේ. ඉතින් ආදරණීය බිරිඳ සහ පුතාගේ ආදරණීය අම්මා ඔය දෙන්නට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරිම ආදරේ කියලා කියන් කිව්වා. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago. ඇත්තටම ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබුණා ඒ හෝටල් එකේ. ලස්සන ලස්සන ෆොටෝස් ගොඩාක් ගත්තා අපේ සෙට් එක. ඉතින් අපේ සෙට් එකෙන් කිහිප දෙනෙක්ම ඒගොල්ලම මහපු ඇඳුම් තමයි වෙඩින් එකට ඇඳන් ඇවිත් තිබුණේ. තමම මහපු එකක් ඇඳගෙනවා කියන්නේ ඒක මාර ගැම්මක් හරිද? කොහොම නමුත් අපි විවිධාකාර ෆොටෝස් ටිකක් අරගත්තා. අරගත්ත කෑම අපි පැය දෙකක් පුරාම එක දෙකට ෆොටෝස්ම ගත්තා. අන්තිමට ටීචර් ඇති වෙලා ඇතුළට යන් කියන කම්ම අපි ෆොටෝස් ගත්තා. මේ මලකෝලම් මලකෝලම් කරනවා හරිද? ඉතින් දිලි ඇඳන් ඇවිත් තිබුණත් එයාම මහපු ඇඳුමක්. ෆොටෝ ගන්න. මම හිතන්නේ ගැලේ පිරෙනවා වෙඩින් එකක් දවසට ෆොටෝස් මාරගෙන. ආ නැද්ද? හරි හරි. තන්ට
ෆැෂනන් ගයිස් ඊට පස්සේ තිබෙන ලන්ච් එක. ඉතින් අපි ලන්ච් එකේ ප්‍රථම අංගයේ විදිහට සුප් එක තමයි ගොඩක් දෙනා පාවිච්චි කරේ. ඉතින් මේ සුප් එක මීට කලින් මම try කරලා තිබුණ නැති නිසා මට හිතුණා අද මේක try කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මේ පාර මම try කළා සුප් එක. වරදක් නෑ. සුප්‍රහව තමයි එන්නේ. හරි. ඉතින් මම නම් ගොඩක් මාසුනේ මෙන්න මේ කුකීස් එක බටර් කන්න. ඉතින් ඒක තමයි මම කෑවේ කුකීස් 3ක් විතර කෑවා. ඊට පස්සේ වතුර වීදුරියකුත් බිව්වා. අන්න ඉතින් අපේ යාළුවා අපි ළඟට ඇවිල්ලා කතා කරන ටයිම් එක තමයි ඊළඟට ආවේ. ඒ අතරේ අපේ සෙට් එක මෙන්න මේ විදිහට පළතුරුත් කෑවා. අතරේ සයින් බෝඩ් එක සයින් කරන්නත් පටන් ගත්තා. ඉතින් අපේ ටීචර්ගෙන් පටන් අරගෙන අපේ ටේබල් එක වටේම මෙන්න මේ විදිහට අපි සයින් බෝඩ් එක යවුවා. ඉතින් මේ පාර සයින් බෝඩ් එක අපි ටේබල් එකෙන් ටේබල් එකට ගිහිල්ලාම දුන්නා. නැත්තම් ගොඩක් දෙනා මේ සයින් බෝඩ් එකේ තමන්ගේ සුබ පැතුම් සටහන් කරන්න අමතක කරන නිසා. ඊට පස්සේ අපි කට්ටියම ගියා මෙන්න මේ වැඩේට. හරිද? අපි තමන් කන්න කැමති ජාති මෙන්න මේ විදිහට අපි ප්ලේට් එකට බෙදා හදාගත්තා. ඉතින් මම නම් බත් ගොඩාක් බෙදාගත්තා. ඔන්න බලන්නකෝ අම්මෝ ඩිෂ් එකෙන් එකයි බත්. ගණන් ගන්න එපා. සාමාන්‍යයෙන් මම වෙඩින් වලට ගියාම ගොඩක් වෙලාවට බත් කනව අඩුයි. ඉතින් පළතුරු වගේ දේවල් තමයි වැඩිපුර කන්නේ. ඩෙසර්ට්ස් තමයි වැඩිපුර කන්නේ. ඔන්න ඔය විදිහට බත් ජුට්ටක් තමයි මම බෙදාගත්තේ. දැන් නම් ඉතින් ඩෙසර්ට් කන්න තමයි තියෙන්නේ. ඒ අතරේ සයින් බෝඩ් එක ටේබල් එකකින් තවත් ටේබල් එකකට ගිහින් දුන්නා. පෑන ලියවෙන්නේ නැතුව ගියා කියන්නකෝ. කොහොමාරි අර ඉස්කෝලේ ඔයාලට මතකද අපි අර ඩෙස් වල පෑන ගහලා ගහලා කොහොමාරි අර තුඩලියව ගන්න එක හදාගන්නේ. එන්නේ මේ විදිහට ගහලා ගහලා ගහලායි පෑන හදාගත්ත. පොඩ්ඩක් කටු ගෑවෙන ගතියක් තිබුණ පෑන. රයිට්. දැන් තමයි මං ආසම පාට් එක. ඩෙසර්ට් පාට් එක. ඇත්තටම කිව්වොත් ෆුඩ් සලඩ් තමයි වැඩිපුර කෑවේ. ෆුඩ් සලඩුයි ජෙලි කොටු දෙකකුයි එක අයිස්ක්‍රීම් හැන්දකුත් තමයි මම බෙදාගත්තේ. ඒ ඔන්න හාහා පුරා කියලා ඩාන්සින් පාට් එක තමයි පටන් ගත්තේ. මේක තමයි ජොලිම පාට් එක වෙඩින්න එක තියෙන නේද? ඉතින් අපිට වින්දනයක් ලබා ගන්න පුළුවන් අනිත් අය නටන දිහා බලලා ඒ වගේම අපිත් නටලා. කොහොම හරි ඉතින් දැන් අපේ සෙට් එකත් මේක දිහා කට අරගෙන බලන් ඉඳියා කොයි වෙලාවටද යන්නේ කොයි වෙලාවටද යන්නේ කියලා. බෑනේ ඊට කලින් අපි තනි තනි ෆොටෝස් ගන්න එපේ. ඉතින් විශ්මිනී අපිට කිව්වා එන්නේ එන්නේ යම් ෆොටෝස් ගන්න කියලා. විශ්මිනී තමයි අපේ දයාබර මනාලිගේ නම. ඉතින් අපි ගිහින් ෆොටෝස් ගත්තා. මේ විදිහට අනිත් අය ගන්න ෆොටෝස් වලටත් අපි ඉතින් රිංගුවා. එහෙම තමයි. ඔන්නයි විදිහට ඉතින් ඒ වැටික සිදු කරුණා. මේ තියෙන්නේ අවසාන වශයෙන් සයින් බෝඩ් එක. ඇත්තටම කිව්වොත් හැමෝටම මේක සයින් කරන්න බැරි වුණා. ඉඩමදි වුණා. දැන් ඉතින් නැටුම් පටන් අරගෙන නිසා අපිට ඉතින් ඉන්න බෑ. දැන් කාපු ටික බස්ස ගන්නත් එපේ. කොහොම හරි සයින් බෝඩ් එකේ බෝඩ් එක අයින් කරලා ග්ලාස් එක දාලා ඒක අපි gift එක විදිහට ඔන්න මනමාලිට present කළා. ඊට පස්සේ ඒක මෙන්න මෙතන මෙන්න මේ විදිහට තිබුණා. ඔන්න ගයිස් අපි තව ඩාන්ස් කරන තැනට. ඉතින් අපි එද්දි ගොඩක් අය ඩාන්ස් කරන්න ඇවිත් තිබ්බ නිසා අපිට යන්තම් ඉඳ පොට්ටක් තමයි හම්බුනේ. හැබැයි අපේ ඇත ඇරියේ නෑ. හම්බේ ඉඳටිදෙත් අපි හොඳට විනෝදුනා. ඔන්න අපේ මිසුත් අපිත් එක්ක ඩාන්ස් කරන්න එකතුලා කොහොමද? හරි ටිකක් කළා යද්දි ඉතින් ඒ ඩාන්ස් කරන තැන කට්ටියත් අපිත් එක්ක ඩාන්ස් කරන්න එකතු වුණා. මෙන්න මේ විදිහට ඩාන්ස් කරන්න ගියාම ඉතින් අපි හොඳට ඩාන්ස් කරනවා. එහෙම නැතුව බෑ නේද? ඊට පස්සේ එතන ගොඩක් කට්ටිය වැඩි වෙච්ච නිසා අපි හිතුවා ආයිමත් අපේ ටේබල් ළඟට එන්න ඕනේ කියලා. ඒ ඇවිල්ලා අපි නිකන් ඉඳියාද? අපෝ නෑ. අපි ඒ වෙලාවෙත් ඩාන්ස් කළා. ඩාන්ස් කරන්න දීලා තියෙන ටයිම් එක ඉවර වෙනකම් අපි හොඳට විනෝදුණා. විනෝද වෙන්න පුළුවන් සෙට් එකක් ඉන්නව නම් විනෝද වෙන්න පුළුවන් තැනක ඉන්නව නම් අනිවාර්යෙන් මේ කාලෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. හරි හරි. මම මගේ කියවිලි නවත්තනවා. ඔයාලා චුට්ටක් බලන්නකෝ අපි කොහොමද විනෝදුනේ කියලා. ආයි නෑ. අතපය උලුක් වෙනකම්ම අපි ඩාන්ස් කළා. ඔරිජිනල් විදියටම අහන්න ප්ලේ කරන්න විදිහක් නැහැ. මොකද මේ සින්දු රාජයාට කොපිරයිට් වදිනවා. ඉතින් මම උඩරිම try කරා edit කරලා මේ සින්දුව මේ quality එකෙන් දාන්න. හරියටම ඇහෙන sound එකේ විදිහටම දාන්න කොපිරයිට් වදින්නේ නැති වෙන්න. නමුත් කොර කියාගන්න දෙයක් නැහැ. මගේ සේරම මම හිතන්නේ 1GB විතර මගේ data වලින් ගියා. මේක upload කරනවා, අයින් කරනවා, upload කරනවා, අයින් කරනවා. කොහොම කරත් copyright වදිනවා.
ස්ට්‍රයික් එකක් වදින් නැතිවෙන්න බොහ මාරුවෙන් කොපරයිට් එකෙන් මේක සීමා වුණා. ඒත් අපි රික්වස්ට එකක් දැම්මත් සිංදු අයිතිය කෙනාට රික්වස්ට එක ඇප්‍රූව් වෙලා එන්න මාසයක් වගේ යනවා කියලා තමයි එහෙන් අපිට මැසේජ් එක එවන්නේ. ඒක නිසා මොනව කරන්නද? ඉතින් මගේ කටහඬ යටින් ඇහෙන මියුසික් එකත් එක්ක සිංදුව ප්ලේ වෙන්න දාන්න උනා. මොකද එහෙම කරොත් විතරයි මේ සිංදුවට කොපිරයිට් වදින් නැති වෙන්න මේක මේ මට channel එකේ දාන්න පුළුවන් වෙන්නේ. Facebook එකේ නම් දැනට එහෙම issue එකක් නැහැ. නමුත් YouTube එකේ ඒ වගේ issue එකක් තියෙනවා. ඇත්තටම මේ ටික මම්මායි බලද්දි මට නම් කියන්න හිතෙන්නේ මුන්ට විසිට අපේ මනමාලි ඇවිල පිටිපස්සෙන් වාඩි වුණා. ඒත් අපි කොච්චර නට්ට සීන් එකේද ඉඳිය කියන්නේ මනමාලි ඇවිල වාඩිලා ඉන්න කියන එක දැක්කේ නෑනේ. ඒක දකින්න අපිට සෑහෙන වෙලාවක් ගියා. ඇත්තටම සෑහෙන වෙලාවක්. අපි ඇති වෙනකන් නටලා අන්තිමට නටන ගමන්ම පිටිපස්ස හැන්නම තමයි දැක්කේ ආ මෙන්න බොලේ මේ ඇවිල වාඩිලා ඉන්නවයි කියලා. එයා සද්ද නොකර ඇවිල්ලා එතනටලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් ගයිස් ඔයාලට මොකද හිතෙන්නේ? අපේ සෙට් එක හරි ජොලි නේද? ඔහොම තමයි වෙඩින් වලට ගිහාම අපි හැමෝම කොහොම හරි පුරා පෑන් දෙකක් විතර ඩාන්ස් කරද්දී මගේ වෙල්ලුලු කුලා කියන්නක අනේ අම්මේ වෙල්ල ඒත් අපි නටන එක නැත්තේද? අපෝ නෑ, අපි බෙල්ල අල්ලගෙන ඩාන්ස් කළා. කොහොම හරි ඩාන්සින් ටයිම් එක ඉවර වෙනකම් අපේ සෙට් එක ඩාන්ස් කළා. ඉතින් විනෝද වෙන්න තියෙන තැන විනෝද වෙන්න කැමති සෙට් එකක් ඉදියොත් අනිවාර්යයෙන්ම තමන්ගේ ෆන් එක අරගන්න ඕනේ. නිකන් ගිහින් ඔහේ ඉඳලා ඔහේ එන එකේ කිසිම තේරුමක් නැහැ. මොකද මේව තමයි සුන්දර මතක විදිහට එකතු වෙන්නේ. ඔන්න ඔය විදිහට අපේ කපල් එක හෝල් එකෙන් පිටත් වෙන තමයි හදන්නේ. විශ්මිනී, ඔයා ගොඩක් හොඳ යාළුවෙක්. ඉතින් මං සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා. ඒ වගේම ට්විස් ළම ලැබෙන්න ඕනේ. ඉවසගෙන ඉන්න, රණ්ඩු සරවල් ඇති වුණත් ඉවසගෙන ඉන්න ඕනේ. හරිද? හරි හරි, අපි ඇත්ත එක්කම එළියට වෙලා චුට්ටක් වෙලා වාඩි වෙලා ඉඳියා. මෙන්න මෙහෙම. ඊට පස්සේ විශ්මින්ගේ නංගිව අපිට හම්බුණා. හයි නංගි, ඔය දෙන්න කපාපු පළුව. හරිද? හොටෙල් එක පිටිපස්ස පැත්තෙන් අපි එළියට ආවා. එළියට ඇවිල්ලා අපි සුදු අසු පිට නැගලා අපව ගෙදරින් තමයි හදන්නේ. ඉතින් කළුතර සී ගේට් හොටෙල් එක ඉස්සරහ පැත්ත පේන්නේ මෙන්න මේ විදිහට. පිටිපස්ස පැත්ත තිබුණා ලස්සන බීච් එකක්. හැබැයි අපි ඒකට ගියේ නෑ. ඕන් එනවා අපේ සුදු අස්සය ලස්සන බල්ලෙකුත් ඉස්සර කරගෙන. නෑ, ඌ මෙලෝ ලස්සනක් නෑ. හරි, ඊට පස්සේ අපේ අඩුමුගුඩුම සේරම පැක් කරගෙන අපි ආයි නැවතත් හොරණ බලා පිටත් වුණා. අපේ කට්ටියව මගින් දාගෙන මෙන්න මේකෙන් අස්සයට තෙල් ටිකක් ගහගත්තා. ඊට පස්සේ හැමෝටම බොන්න කියලා ක්‍රීම් සෝඩ එකක් ගත්තා අපි කළුතර ආපිකෝස් ෂෝ රූම් එකෙන්. මෙන්න මේකෙන් ඒකත් බිබි අඹ කයියක් ගගහ තමයි ආයි ගෙදර ආවේ. කොච්චර කතා කරත් ඉතින් අපිට කට පියාගෙන ඉන්න බෑනේ. කියවන්නම තමයි හිතෙන්නේ. අනේ මන්ද, ස්වභාවයද කොහෙද? ටිකක් වෙලා කොහොම හරි නින්දත් ගියා විනාඩි 10ක් විතර. මොකද එනකොට හොඳට ජනල් ටික අරගෙන තමයි ආවේ. හොඳට හුලං වදින්න ඕන නිසා. ඉතින් ගයිස් ඔයාලට බොහොම ස්තුතියි මේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්දියට. අපි ආයි තව ලස්සන vlog එකකින් හමු වෙමු. මං කුළුපණින් බහින්න තමයි දැන් හදන්නේ. මේ වෙදි හොඳටම වහිනවා. වහින්ද ෂීට් එකෙත් වැදෙන කියන්නකෝ. පශ්චාත් භාගය. හරි, මාව ගන්න ඉතින් හබි ඇවිල්ලා ඉන්නේ. එයාත් එක අඹ කයියක් දාගෙන ගෙදර ආවා. එහෙනම් ගිහින් එන්න. හැමෝටම බුස්සන්න, පරිස්සමින් ඉන්න.